නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. යුද පෙරවුණු වල අපි හිටපු ඉඳ සාමාන්‍ය මාසයක් ගත්තොත් සුමාන 3ක් හමුදා ගෙදර, රෙජිමේන්තු ගෙදර, සුමානයක් අපේ ගෙදර. වැඩි කාලය ගත කරලා තියෙන්නේ ඒ රෙජිමේන්තු ගෙදර. ඒතකොට ඒ රෙජිමේන්තුව අපි පණවාගේ ආදරය කරනවා. රෙජිමේන්තුවත් අපටත් ආදරේ. ඒක වෙනස් වෙන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් කියලා තියෙනවා. ලෝක වාර්තාව. මුළු ලෝකයේම හමුදා නිලධාරීන් බැලුවත් රෙජිමේන්තු හතරක හිටපු එකම නිලධාරියා. පළමුවෙන්ම ගියා රෙජිමේන්තුවකට. ඒකේ අවුරුදු දෙකක් ඉඳලා මගේ රෙජිමේන්තුවට, සිංහ රෙජිමේන්තුවේදී එතුමාට ඉතා අප්‍රසන්න අත්දැකීමක් ලැබුණා. කැලේ පුහුණුවට ගියාම සෙබළු වගයක් එක්ක එතුමා ඒක බාරව හිටියේ. සෙබළෙක් පොළොන්නරුවේ අර සුදු කන්ද කියන කැලෑවල දුෂ්කර ප්‍රදේශ. සෙබළෙක් පපුවේ රිදෙනවා කියලා බිම වැටුණම මෙතුමා නියෝගය මෙතුමා මානුෂීය අයිතිවාසිකම් සෙබළුන්ගේ සුභසාධනය ගැන කතා කරන හින්දා මම මේ කියන්නේ. මේවා ලිඛිතව වාර්තාගතව තියෙන දේවල්. සෙබළා බිම වැටුණා මෙතුමා වෙන සෙබළුන්ට කිව්වා මේ සෙබළා බිම දිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළාට පයින් ගහගා පස්සෙන් ගියා. ටිකක් දුරක් යනකොට සෙබළා මැරුණා. ඊට පස්සේ සෙබළු වට වෙලා මෙතුමාට ගැහුවා. ගැහුවා මෙතුමා පැනලා ගියා. ගිහිල්ලා මාසයක් වැඩට වාර්තා කරෙත් නැහැ. මුගේ කොට ගෙදර හිටියා. සෙබළු ගෙදරටත් ගිහිල්ලා ගැහුවා. ඊට පස්සේ මෙතුමා ආපහු සිංහරජ බිම්තුවට ආවේ නැහැ. එතනින් ගියා වෙනම තිබුණා රජරට රයිෆල් කියලා රෙජිමේන්තුවක්. ඒකට ගියා. එතනත් යම් යම් තරුණ නිලධාරීන් එක්ක එක එක කල්ලි හැදිලා එක එක ප්‍රශ්න දාන්න පටන් අරගෙන ඒ රෙජිමේන්තුවම විසිරුවා හැරියා පස්සේ. මතකයි රෙජිමේන්තුවක් විසිරුවා හැරියා. පළවෙනි වතාවට සෙබළුකුට වෙඩි තිබු 1981. ඒ වෙඩි තිබු අවස්ථාවෙන් පස්සේ ඒ රෙජිමේන්තුව විසිරුවා හැරියා හැසිරීමත්. මෙයා ඒ වෙලේ එතන හිටියේ. ඊට පස්සේ ආවා ගදබා රෙජිමේන්තුවට. ගදබා රෙජිමේන්තුවේ මම වැඩි දුර ගියන්නේ මේගොල්ලොන්ගේ මේගොල්ලෝ තාමත් ගරු කරන ප්‍රධානම ජේෂ්ඨ නිලධාරිය තමයි රෙජිමේන්තුවට පු විජේ විමලරත්න. ජෙනරල් විජේ විමලරත්න ජෙනරල් වුණා මිය ගියාට පස්සේ. ඒ ජෙනරල් විජේ විමලරත්නගේ දෙවෙනි හැටියට මෙයා හිටියව ගදබා රෙජිමේන්තුව අනදෙන ඔයා සීඔ කෙනෙක් කාලේ. මෙයා දෙවෙනි හැටියට හිටියා. ඒ කාලේ මෙයා වෙනම කණ්ඩායමක් හදාගෙන ඒ ජෙනරල් විමලරත්නට රෙජිමේන්තුවට අනදෙන්නට දුන්නේ නැහැ. ඔය කට්ටිය සමහරවිට මතක ඇති. ඔයගොල්ලෝ තරුණ නිලධාරී ඉන්නේ ඒ කාලේ. විශාල ප්‍රශ්නයක් තිබුණා රෙජිමේන්තුව ඇතුළේ. හැබැයි එයා දැන් නම් මට ඇහෙනවා ජෙනරල් විමලරත්නගේ ගෝලෙක් මම කිය වටේ යනවා. නමුත් අපි හමුදාවේ හිටපු ඉඳා ඔය හමුදාවේ කොහේ හරි මැස්සෙක් මරුණත් අපි දන්නවා. කොහේ හරි රැහැයියෙක් කෑ ගැහුවත් අපි දන්නවා. එච්චරට හමුදා ගැන අපි දන්නවා. හමුදාව එක්ක ජීවත් වුණා අවුරුදු 40. ඒ වගේ අතීතයක් එයාට තියෙනවා හමුදාවේ. ඒවා හන්ද තමයි අන්තිමට අර මං කියපු විදිහට හමුදාවෙන් අස්සලා ගියේ. එහෙම කෙනෙක්ගෙන් ඉගෙන ගන්න, සටන් ක්‍රම ඉගෙන ගන්න, හමුදාවට අණ දෙන හැටි ඉගෙන ගන්න එහෙම පුළුවන්ද? අපි හිතුව පාසලක ඉන්නවා ගුරුවරේ. එතුමා ප්‍රාථමික විද්‍යාලේ විතර විදුහල්පති වෙලා අස්වැලා යනවා. කොහරි ගිහිල්ලා කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් හරි කවුරුලා ඉන්න පිටරට හරි මැද පෙරදිග හරි සල්ලි හම්බ ගන්නවා. ආපහු ආවම විදුහල්පති කෙනෙක් කරලා දාන්න පුළුවන්. Breaking Dr. K.